ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පරිපක්කෝ අයෝමයං පරිත්තං මම ජීවිතං පහායවෝ ගමිස්සාමි කතං මේ සරණ මත්තනෝති ශ්‍රද්ධාවන්ත පින්වත්නි බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ සජීවී විකාශනය කෙරෙන මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද මේ පින්නතුන් මේ ධර්මානුශාසනාවෙහි ලක්වැසි ලෝවැසි හැමදෙනාටම ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය බෙදා දීන් වස් තමන්ගේ ධාර්මිකව හම්බ කරගත්තු ධනයෙන් කොටසක් මේ ධර්ම දානමේ පින්කම සඳහා පින්නතුන් වෙන් කළා. අද මේ වෙලාවේ ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක් මේ වෙලාවට පින්නතුනි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. එනිසා උතුම් ධර්ම දානයකටයි පින්නතුන් මේ වෙලාවේ මේ සූදානම් වන්නේ. ධර්ම දානයයි බුදුරජාණන් වහන්සේ උසස් කොට සැලකුවේ දාන තුනෙන් ආමිස දාන, ධම්ම දාන සහ අභේ දාන. ආමිස දානය කියලා කියන්නේ අපි බුද්ධ පූජාවක් පවත්වන එක, සංඝික දානයක් පූජා කරන එක, මේ සියල්ලයි තියෙන්නේ ආමිස දානයටයි. අභේ දානය කියන්නේ මරණයට කැපවෙච්ච සත්තු මරණයෙන් නිදහස් කරනවා නම් කූඹියෙක් හරි වතුර ගහගෙන ගියොත් ඒ කූඹිය හරි වතුරෙන් බේර ගන්න පුළුවන් නම් ඒක අභේ දානයයි. ධම්ම දානය කියන්නේ දැන් මේ සිද්ධ කරන දානයයි. යම් කිසි කෙනෙක් බණක් අහලා යන්තම් මතක තියාගෙන කාට හරි බණපදයක් කියලා දෙන්න පුළුවන් නම් ඒකත් ධර්ම දානයයි. ධර්ම දානය කරන්න පුළුවන් අපිට භික්ෂුන් වහන්සේලාට විතරක් නෙවෙයි, ඔයත්තන්ටත් ධර්ම දානය කරන්න පුළුවන්. මේ අහන බණ යන්තම් මතක තියාගෙන ඉඳලා ධර්මයට කැමති කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ සිත්ගත්තු ඒ කෙනාට බණපදයක් කියලා දෙන්න ඕනේ. ඒ වගේම දහම් පොත් පිංචවල් මුද්‍රණය කරලා නොමිලේ බෙදා හරින්න පුළුවන් නම් ඒකත් පින්නතුනි ධර්ම දානයයි. යම්කිසි කෙනෙක් අකුසලෙන් අහක් කළා කුසල යොදවන්න පුළුවන් නම් ඒකත් ධර්ම දානයයි. යම්කිසි කෙනෙක් පවෙන් අහක් කළා පිනෙහි යොදවන්න පුළුවන් නම් ඒකත් ධර්ම දානයයි. මේ දාන තුනෙන් වටිනාම දානේ තමයි දැන් මේ සිද්ධ කරන දානේ. දැන් පින්නතුන්ට හිතෙන්නේ නැද්ද හරකෙක් නිදහස් කරනවටත් වඩා, ඒ කියන්නේ අබේ දානයටත් වඩා, සංඝික දානය ආමිස දානයටත් වඩා ඇයි මේ දානේ වටින්නේ? මේ ධර්ම දානේ වටින්නේ කුමක් නිසාද? බණ ඇහුවොත් තමයි ආමිස් දානය ගැන අහන්න ලැබෙන්නේ. බණ ඇහුවොත් තමයි අබේ දානය ගැන අහන්න ලැබෙන්නේ. මේ සීළු පින්කම් ගැන අහගන්න නම් බණහන්ට ඕනේ. බණහන් නැතුව මොකක්වත් කරන්න හම්බෙන්නේ නැහැ. සීළු පින් දානය ගැන අහගන්නත්, සීලය ගැන අහගන්නත්, භාවනාව ගැන අහගන්නත්, මේ සීළු පින්කම් ගැන අහගන්නම් බණහන්ට ඕනේ. ඒකයි බුදුහාමුදුරුවෝ සීළු දානයන්ට වඩා ධර්ම දානය වටිනවා කියලා දේශනා කළේ. ඉතින් අද පින්නතුන්ට කියා දීමට බලාපොරොත්තු වන්නේ දීඝනිකායේ තුන්වෙනි කොටසේ පාටික වර්ගයේ සඳහන් වන පරිනිබ්බාන සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට ගිය ගමන් මඟ පිළිබඳවයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. ජීවිතයේ අවසාන කාලයේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා රැස් කළා. රැස් කරවලා ලස්සන ගාථාවක් බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළා. පරිපක්කෝ වයෝ මයිහං පරිත්තං මම ජීවිතං පහායවෝ ගමිස්සාමි කතං මේ සරණ මත්තනෝ. ගාථාවේ අදහස පරිපක්කෝ වයෝ මයිහං, මහන්නි මන් දැන් ගොඩාක් වයසයි.
පරිත්තං මම ජීවිතං මම ජීවත් වෙන්නේ බොහොම ටික කාලයයි. පහායවෝ ගමිස්සාමි, මම අදාදම නුඹලත හැරලා දාලා යන්න පුළුවන්. කතං මේ සරණ මත්තනෝ, හැබැයි මම නම් මගේ පිහිට හදාගත්තා කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඒ පිහිට හදාගත්තා කියන්නේ නුඹලා අසරණයි කියන එක නෙවෙයි. මහණෙනි, මට පිහිටක් සැලසුණා නම් නුඹලාටත් පිහිටක් තියෙනවා. බලන්නකෝ කොච්චර ලස්සන ප්‍රකාශයක්ද කියන්නේ. දරුවෝ ඉන්න අම්මල තාත්තලා ජීවිතය අවසාන කාලේ අවසාන ගමන යන සූදානම් වෙනවා කියන බව තේරෙනකොට සමහර අම්මල තාත්තලා දරුවන්ට අඬ ගහලා යමක් කියනෝ වගේ බුදුහාමුදුරුවෝ මේ ලස්සන ශ්‍රාවක දරුවන් අමතලයි බුදුහාමුදුරුවෝ මේ ලස්සන ප්‍රකාශය කළේ. තාත්ත කෙනෙක් කියනෝ වගේ, හරියට මං දැන් ගොඩක් වයසයි, ජීවත් වෙන්නේ බොහොම ටික කාලයයි, මං පිහිට හදාගත්තා, නුඹලා අසරණයි කියලා හිතන්න එපා. කොච්චර ලස්සනයිද ප්‍රකාශය. ඉතින් ඒ වගේ පින්නතුනි, සමහර අම්මල තාත්තලත් ජීවිතේ අවසාන කාලේ දරුවන්ට මේ වගේ දෙයක් නොකිව්වත් සමහර වෙලාවට කියන පුතේ හාමුදුරුවන්ට දෙන දන්වට නම් නවත්තන්න එපා. අපි මලත් කමක් නැහැ පුතේ, ඒව කරන්න ඕනේ. මේව පටන් ගත්තේ ආච්චිල සීලගේ කාලේ ඉඳලා. ආච්චි සීය නැවත්තපු දන්වැට තමයි පුතේ මම මෙච්චර කාලයක් කළේ. අපි මලදාට අපිට මොනව නොකලත් කමක් නැහැ පුතේ, හාමුදුරුවන්ට දෙන දානවල නම් නවත්තන්න එපා. එහෙමත් අම්මල තාත්තලා කියනවා නේ. ඒ වගේ ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයේ අවසාන කාලේ සන්ධ්‍යා කාලයයි මේ ගත කරන්නේ. තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ සවැත්නුව ජේතනාරාමෙ වැඩ ඉන්න දවසක ආනන්ද සාමීන් වහන්සේට කතා කළා. කතා කළ කිව්ව ආනන්ද, අපි යමු ගිජ්ජකූට පර්වතයට. දැන් පින්නතුන් මතක තියාගන්න, මේ වඩින ගමනේදී ආයි කවදාවත් බුදුහාමුදුරුවෝ ජේතුනාරාමයට වඩින්නේ නැහැ. මේ බුදුහාමුදුරුවෝ ජේතුනාරාමෙන් පිට වෙන අවසාන දවසයි. තථාගතයන් වහන්සේ මේ ජේතුනාරාමයේ දකින අවසාන දවසයි. නමුත් ආනන්ද හාමුදුරුවෝ හිතන් ඉන්නේ ආයි බුදුහාමුදුරුවෝ ජේතුනාරාමයට වඩිය කියලා. බුදුහාමුදුරුවෝ සැතපෙන ඇඳ මේ සියල්ල සුරක්ෂිත කොට තබලයි ආනන්ද හාමුදුරුවෝ මේ ගමන පිටත් උනේ. බුදුහාමුදුරුවෝ විතරයි දන්නේ ආයි මං ජේතුනාරාමයට වඩින්නේ නැහැ කියලා. ඉතින් ජේතුනාරාමෙන් පිටත් උනේ බුදුහාමුදුරුවෝ ගිජ්ජකූට පර්වතයට. ගිජ්ජකූට පර්වතයේ මුදුනේ කුටි දෙකක් තියෙනවා. ගල් කුටි දෙකක්. ඉන්දියාවේ ගිහිපැත්ත දකින්න නැති උඩම කුටිය බුදුහාමුදුරුවන්ගේ. ඊට පහලින් තව ගල් කුටියක් තියෙනවා. ඒ කුටි ආනන්ද හාමුදුරුවන්ගේ. මේ කුටි දෙකම බුදුහාමුදුරුවන්ටත් ආනන්ද හාමුදුරුවන්ටත් හදලා දුන්නේ කොසල් මහරජ්ජුරුවෝ. කොසල් මහරජ්ජුරුවොත් හැදුවා. ඕ ගිජ්ජකූට පර්වතයට ගියාම ඒ කුටි දෙක දකින්න තියෙනවා. අදත් මිනිස්සු පහන් දැල්වෙනවා, ඉටිපන්දම් පත්තු කරනවා. ඉතින් අනේ තථාගත බුදුහාමුදුරුවෝ සුළු වෙලාවක් හරි සමවස්සුවෙන් මේ කුටියේ වැඩ සිටියා කියන බව සිහිපත් කරගෙන මිනිස්සු වන්දනා කරනවා. ඒ කුටි දෙකේ පහනක් නොදැල්වෙන වෙලාවක් නැහැ. ඉටිපන්දමක් නොදැල්වෙන වෙලාවක් නැහැ. ඇයි? පින්නතුනි, බුදු කෙනෙකුත් රහතන් වහන්සේ නමකුත් වැඩ සිටි කුටි දෙකක්. ඉතින් මේ කුටියේ වැඩ ඉන්න වෙලාවේ ගිජ්ජකූට පර්වතේ අජාසත්ත මහරජුරුවන්ට අදහසක් ඇති වුණා වජ්ජින් එක්ක යුද්ධ කරන්න ඕනේ කියලා. අජාසත්ත රජුරු මේක කිව්ව වස්සකාරකේ නැමැතියට. කිව්ව වස්සකාර, මට හිතුණකෝ වජ්ජින් එක්ක යුද්ධ කරන්න ඕනේ කියලා. හැබැයි දිනයිද පරදීද කියලා කියන්න බෑ. ඒක හරියටම කියන්න පුළුවන් එකම කෙනා තමයි බුදුහාමුදුරුවෝ. ඒ නිසා වස්සකාර, නුඹ ඇමතියේ, මම රජ කෙනෙක්. මම ගියොත් ලොකු පිරිසක් යන්න වෙනවා බුදුහාමුදුරුවෝ ළඟට. රජ කෙනෙක්නේ. නුඹ ඇමතියෙක් නිසා දෙන්නෙක් ගියොත් හොඳටම ඇති. ඒ නිසා නුඹ ගිජ්ජකූට පර්වතයට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ මුණ ගැහිලා අහන් එන්න වජ්ජින් එක්ක යුද්ධ කළොත් මම දිනයිද පරදීද කියලා. වස්සකාර ගියා ගිජ්ජකූට පර්වතයට. ඇහුවා බුදුහාමුදුරුවන්ගෙන්, බුදුහාමුදුරුවනේ අජාසත් රජුරුවෝ සූදානම් වජ්ජින් එක්ක යුද්ධ කරන්න, දිනයිද පරදීද? බුදුහාමුදුරුවෝ දිනන්න බෑ කිව්වා. ඇයි? අපි දහම් පාසල් යන කාලේ ඉගෙන ගත්තේ සප්ත අපරිහානීය ධර්ම. වජ්ජින් පරද්දන්න බැරි ප්‍රධාන හේතු අටක් තියෙනවා. ප්‍රධාන හතක් තියෙනවා. ඒ තමයි සප්ත අපරිහානීය ධර්ම. පින්නතුන්ට පළවෙනි එක මතකයි. වජ්ජින් පරද්දන්න බැරි ප්‍රධාන හේතුව තමයි වජ්ජින් නිතර නිතර සමගියෙන් රැස් වෙනවා. සමගින් රැස් වුණා වගේම සමගියෙන් විසිර යනවා. එතකොට පවතිනවා. ආයතනයක් වුණත්
නිතර නිතර රැස් වෙන්න ඕනේ. ඒ ප්‍රශ්න ගැන, ආයතනයේ දියුණුව ගැන, අඩුපාඩුකම් ගැන නිතර නිතර කතා කරන්න ඕනේ. ඒ සාකච්ඡා කරන තරමටයි පින්නතුනේ ආයතනයක දියුණුව ඇති වෙන්නේ. ඒ වගේ තමයි සමාජයේ. දෙවෙනි එක තමයි වජ්ජීන් කවදාවත් නොපෙනුණු නීති පනවන්නේ. පනෝපු නීති ටික ඒ විදිහටම ආරක්ෂා කරගෙන පවත්වාගෙන යනවා. ඒ නිසා වජ්ජීන් කාටවත් පරද්දන්න බෑ. තුන්වෙනි එක තමයි වජ්ජීන් කවදාවත් අනුන්ගේ රාජ්‍යවලින් බලහත්කාරයෙන් කුල කුමාරිකාවන් පැහැරගෙන ඇවිල්ලා පදිංචි කරවීමේ තරිතක් වජ්ජීන් සතුව නෑ. ඊළඟ කාරණාව තමයි ඉස්සරින්දල පැවතගෙන යම්කිසි කුලසිරිතක් පුදසිරිතක් තියෙනවා නම් ඒ කුලසිරිත පුදසිරිත ඒ සියල්ල ඒ විදිහටම ආරක්ෂා කරගෙන පවත්වාගෙන යනවා. ඒක ලස්සන දෙයක්. ඒ කියන්නේ ඉස්සර කුලසිරිත පුදසිරිත කරලා වජ්ජීන් දිනු වුණා නම් ඇයි අද බැරි? ඒ නිසා ඒ පුදසිරිත වෙනස් කරන්නේ. ඊළඟ කාරණාව තමයි වජ්ජරාජ්‍යයට ශ්‍රමණේක් බ්‍රාහ්මණේක් ආජීවකේක් පරිබ්‍රාජකේක් ආවත් මේ කාටත් එක වගේ සලකනවා. අන්තිම කාරණාව තමයි වජ්ජරාජ්‍යයේ ඉන්න වැඩිමහලු වජ්ජීන්ට හොඳට ගරු සත්කාර සම්මාන ආදී සිද්ධ කරනවා. මේ තමයි සප්ත අපරිහානීය ධර්ම. මේ සප්ත අපරිහානීය ධර්ම තියෙන රාජ්‍ය වජ්ජරාජ්‍යය කවදාවත් පරද්දන්න බෑ. යුද්ධ කරලවත් පරද්දන්න බෑ. ඇයි? හොඳට සමගියක් තියෙනවා. ඉතින් ඊට පස්සේ අජාසත් රජුරු වජ්ජීන් එක්ක යුද්ධ කරන එක නතර කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගෙජ්ජකෝට පර්වතයෙන් වැඩම කළා. තව ලස්සන ගමක් තිබුණ පින්නතුනි අම්බලට්ටිකා කියලා. එහි තමයි වැඩ හිටියේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. බුදුහාමුදුරුවෝ මේ වැඩිය කවුරු බලන්නද? සාරිපුත්ත මහරහතන් වහන්සේ බලන්න. අනේ සරියුත් හාමුදුරුව ඈතම දැක්ක බුදුහාමුදුරුවෝයි ආනන්ද හාමුදුරුවෝ වඩිනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කුටියෙන් එළියට බැහැලා බුදුහාමුදුරන්ගේ පාත්‍ර සිවුරු පිළි අරගෙන කුටියට වඩම්මාගෙන ඇවිල්ලා ඇහුවා බුදුහාමුදුරුවනේ මේ ජීවිතයේ අවසාන කාලේ ඔබ වහන්සේ කොහෙද වඩින්නේ? සාරිපුත්ත කුසිනාරා නුවරට යන්නේ. ඇයි බුදුහාමුදුරුවනේ? සාරිපුත්ත පිරිනිවන් පාන්නයි යන්නේ. ඒ වෙලාවේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ බැලුවේ ඉස්සෙල්ල පිරිනිවන් පාන්නේ මමද එහෙම නැත්නම් බුදුහාමුදුරුවද කියලා. උන්වහන්සේට වැටහුණා බුදුරජාණන් වහන්සේටත් කලින් මම පරිනිර්වාණයටපත් වෙනවා. එදා පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපතුල් දෙක අල්ලලා වැඳගෙන කියනවා තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රීපතුල් වඳින්න මම ප්‍රාර්ථනා කළේ අනෝමදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා. එදා මෙදාතුර භාග්‍යවතුන් වහන්සේ මම ඔබ වහන්සේත් එකට පාරමී ධර්ම සම්පූර්ණ කළා. එකටම වාසය කළ අවස්ථා සාමීනි භාග්‍යවතුන් වහන්සේ බොහොමයි. ඒ නිසා බුදුහාමුදුරුවනේ ආයි මින් පස්සේ තථාගත බුදුරජාණන් වහන්සේ මට දකින්න හම්බ වෙන්නේ නැහැ. මම මේ ඔබ වහන්සේ දකින අවසාන මොහොතයි. ඔබ වහන්සේත් බුදුරජාණන් වහන්සේ මාව දකින අවසාන මොහොතයි. මේ සාරිපුත්‍රයාණන් වහන්සේ ආයි කවදාවත් දකින්න හම්බෙන්නේ නැහැ. එදා පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුහාමුදුරන්ට කියනවා මේ ආපු ගමනේදී බුදුහාමුදුරුවනේ මගේ සිතින් යම්කිසි වරදක් දෝෂයක් සිදු වුණා නම් මට ඔබ වහන්සේ සමාව දෙන්න. අනේ සාරිපුත්ත නුඹෙන් කවදාවත් කිසිම භික්ෂුවකටවත් කිසි වරදක් මේ ශාසනය තුල සිද්ධ වෙලා නැහැ කිව්වා. කොච්චර ලස්සනයිද? එදා පින්නතුනි භාග්‍යවත් බුදුරජාන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා සාරිපුත්ත නුඹේ අවසාන මොහොත නම් මේ භික්ෂූන්ට අවසාන දේශනාවකුත් කරන්න කිව්වා. අවසාන දේශනාවක් කරන්න කිව්වා. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ ලස්සන දේශනාවක් කළා භික්ෂූන්ට. ඒ දේශනාවෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ පින්තුරු නැකිට්ටා. ඒ නැකිටලා ඒ තථාගතයන් වහන්සේ ළඟට වැඩම කළ සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුහාමුදුරන්ගේ ශ්‍රීපතුල් දෙක අල්ලල වැඳගෙන කියනවා මේ බුදුරජාණන් වහන්සේ මේ බුදු සුවඳ මම හෙව්වේ අනෝමදස්සේ බුදුහාමුදුරන්ගේ කාලේ. මේ දෙපා වඳින්න ප්‍රාර්ථනා කළේ. ඒ කියන්නේ අග්‍ර ශ්‍රාවකයෙක් වෙන්න සරියුත් හාමුදුරුවෝ ප්‍රාර්ථනා කළේ අනෝමදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ. දැන් කියනවා මේ ශ්‍රීපතුල් වඳින්න ප්‍රාර්ථනා කළේ එදා කිව්වා. අද මේ වඳින්නේ ශ්‍රීපතුලොයි. තථාගත භාග්‍යවතුන් වහන්සේ කවදාවත් මේ ශාසනයේ සාරිපුත්‍රයන්න් වහන්සේ කෙනෙක් දකින්න ලැබෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවන්ගෙන් සමාව අරගෙන සමුවරගෙන යන්න සූදානම් වුණු මොහොතේ එදා පින්නතුනි නාලක කියන ග්‍රාමයට සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කළේ. ඇයි? අම්මාට බණ කියන්න.
සැරියුත් හාමුදුරුවන්ගේ අම්ම මිත්‍යා දෘෂ්ටිකයි. දරුව හත් දෙනෙක් සැරියුත් හාමුදුරුව වැඩිමලා. ඒ වුණාට අම්ම මිත්‍යා දෘෂ්ටිකයි. ඇයි? මිනිස්සු අනාගතයේ දොස් කියාවේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ලෝකයක් හදන්න බණ කිව්වට අම්ම හදාගන්න බැරි වුණා කියලා. මට පව් නෑ බුදුහාමුදුරුවනේ, මිනිස්සු මට බැනලා කටවරද්දගෙන නිකම් පව් සිද්ධ කරගන්නවයි කිව්වා. ඒ නිසා බුදුහාමුදුරුවනේ, අම්මට කොහොම හරි නිවන් මඟ කියලා දෙන්න ඕනේ. ඒ නිසා පිරිනිවන් පාන ජේතවනාරාමේ නෙවෙයි, පිරිනිවන් පාන්නේ බුදුහාමුදුරුවනේ ගෙදරමයි. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගෙදරට වැඩම කළාට පස්සේ උන්වහන්සේට හැදුනා ලෝහිත පක්කන්දිකා කියන රෝගය. බණපොතේ කියන්නේ එක භාජනයක ලේ පිරෙනකොට පින්නතුනි, ඒ භාජනය අස්කරනවත් එක්කම තවත් භාජනයක් තියන්න සිද්ධ වුණා කියනවා. ඒ තරම් ලේ පිට වුණා සැරියුත් මහරහතන් වහන්සේගේ ශරීරයෙන්. අම්මාට බණ කියලා, අම්මා නිවන් මගේ පිහිටවල උන්වහන්සේ සැරියුත් හාමුදුරුව පොරවගෙන හිටපු දෙපට සිවුර හතරට නමලා චුන්ද කියන සාමීන් වහන්සේට. චුන්ද කියන්නේ සැරියුත් හාමුදුරුවන්ගේ මල්ලි. සැරියුත් හාමුදුරුවන්ගේ මල්ලි 100 උපන් මල්ලි. මේ මල්ලිට චුන්ද සාමීන් වහන්සේට දීලා කියනවා, චුන්ද මේ මගේ දෙපට සිවුරයි. මේ දෙපට සිවුර අරන් තියන්න, අනාගතයේ මේ ශාසනයේ භික්ෂුවකට පොරවන්න. සැරියුත් මහරහතන් වහන්සේගේ සිවුර පොරවපු භික්ෂුව කොච්චර වාසනාවන්තයිද. උන්වහන්සේ ඊට පස්සේ සැරියුත් හාමුදුරුවෝ කණිපට සිවුරෙන් මුළු ශරීරයම වසාගත්තා. පොළොවේ ඉඳලා පොරව ගත්තා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශරීරයේ කිසිවක් කිසි කෙනෙකුට පේන්නේ නැහැ. උන්වහන්සේ මුළු ශරීරයම වසාගෙන දකුණු වැලයට සිංහසෙයියාවෙන් ඇලවිලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ලෝකින් පින්නතුනි සදහටම සමුගත්තා. එදා පින්නතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අවවාදන ශාසනා ඇතිව සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේහේ දවල පුච්චල අවසන් වුණාට පස්සේ චුන්ද සාමීන් වහන්සේ සැරියුත් හාමුදුරුවන්ගේ සියලුම ධාතුන් වහන්සේලා එකතු කරලා බුදුහාමුදුරුවන් ආනන්ද සාමීන් වහන්සේට ගෙනත් දුන්නා. ආනන්ද හාමුදුරුව මේ ධාතුන් වහන්සේලා බුදුරජාන් වහන්සේට ගෙනත් දුන්නා. බුදුරජාන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අතේ තියාගෙන කියනවා, ශාසනේ දෙවන්ත ගහ ඇද වැටුණා කිව්වා. මේ ශාසනේ දෙවන්ත බුක්චේ ඇද වැටුණා. මහණෙනි, නුඹලාට සරණක් තියෙනවා, ඒ තමයි සාරිපුත්‍ර යනන් වහන්සේ අනුගමනය කරන්න. ආයි කවදාවත් සාරිපුත්‍ර කෙනෙක් මේ ශාසනේ බිහි වෙන්නේ නැහැ. ඒ නිසා දෙවන්ත බුක්චියක් ඇද වැටුණාසේ මේ ශාසනේ දහම් පහන නිවි ගියා කිව්වා. ඒ දහම් පහන නිවි ගියාට නුඹලාට සාරිපුත්‍ර යනන් වහන්සේ සරණක් සලසලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මහණෙනි, මෙයා පොසසුන් මගේ නුඹලාට යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණා නම් ඒ සියලු ප්‍රශ්න විසඳන්න සාරිපුත්‍ර යනන් වහන්සේ හිටියා. දැන් උන්වහන්සේ පිරිනිවන් පෑවා. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලායි මගේ මේ අතේ තියෙන්නේ. එදා පින්නතුනි මේ ලස්සන සැරියුත් හාමුදුරුවන්ගේ ගුණ ටික කියලා අවසන් වෙනකොට තවත් බුදුහාමුදුරුවෝ කියනවා, මේ ශාසනයේ කිසි විටකත් අහංකාර නො වූ එකම භික්ෂුව සාරිපුත්‍ර යනන් වහන්සේ. මේ ශාසනයේ කිසි විටකක් තරහක් නොගත්තු එකම භික්ෂුව සාරිපුත්‍ර යනන් වහන්සේ. උන්වහන්සේගේ නිකන් නෙවෙයි පින්නතුනි, සැරියුත් හාමුදුරුවෝ දවල පුච්චල ආදාහනය කරලා ඉතුරු වෙච්ච ධාතුන් වහන්සේලත් අතේ තියාගෙනයි බුදුහාමුදුරුවෝ මේ දේශනාව කරන්නේ, මේ ගුණය කරන්නේ. කොච්චර ලස්සනයිද, බුදු කෙනෙක් එහෙම ශ්‍රාවකෙක්ගේ ධාතුන් වහන්සේලා අතේ තියාගෙන, අලු ටික අතේ තියාගෙන ඒ වගේ ලස්සන ප්‍රකාශයක් කරනවා කියන්නේ මොනතරම් ගුණයක්ද පින්නතුනි. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ මේ ලෝකේ බුදු කෙනෙකුට ඇර වෙන කිසිම කෙනෙකුට කියන්න බෑ. ඇයි? සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදු කෙනෙක් හා සමානයි. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාවට 80 මහා ශ්‍රාවකෝ එකට තිබ්බත් කිට්ටු වෙන්නවත් බෑ. සැරියුත් හාමුදුරන්ගේ ප්‍රඥාවට බුදුරජාණන් වහන්සේ දේශනාවක් නවත්තන්න යම් තැනකින්ද, එතන ඉඳලා දින ගණනාවක් වුණත් දේශනාව ඉංගිතරියට කරන්න පුළුවන් ශක්තියක් ප්‍රඥාවක් සාරිපුත්ත මහරහතන් වහන්සේට තියෙනවා. අන්න ඒ වගේ දෙවන්ත වෘක්ෂයක් ඇද වැටුණාසේ මේ ශාසනයේ දෙවන්ත භික්ෂුව ඇද වැටුණා සාරිපුත්ත මහරහතන් වහන්සේ. මේ දේශනාවක අවසන් වෙනකොට ආනන්ද සාමීන් වහන්සේට උන් හිටිතැන් අමතක වුණා කියනවා. ඒ වෙනස දැකලා ආනන්ද හාමුදුරුවන්ගේ බුදුරජාණන් වහන්සේ අහනවා, ඇයි ආනන්ද මොකද කියලා ඇහුවා. බුදුහාමුදුරුවනේ සැරියුත් හාමුදුරුවන්ගේ ඔච්චර ගුණ තියෙනවද කියලා ඇහුවා. මට උන් හිටිතැන් අමතක වුණා කිව්වා.
ඇයි බුදුහාඳුරහනවා සාරිපුත්ත ආනන්දගේ සීලය අරගෙන ගියාද කියලා ඇහුවා. ඕ නෑ කිව්වා. එහෙනම් සාරිපුත්ත ආනන්දගේ සමාධිය අරගෙන ගියාද? නෑ. එහෙනම් සාරිපුත්ත ආනන්දගේ නුවණ අරගෙන ගියාද? නෑ නෑ. ඉතින් සාරිපුත්ත එහෙනම් සාරිපුත්ත නුඹේ කිසිවක් කරගෙන ගියේ නැත්නම් ආනන්ද ඇයි ආනන්ද අඬන්නේ? ඇයි ආනන්ද අඬන්නේ? නුඹට මම හැමදාමත් කියලා තියෙනවා ආනන්ද සීල සංස්කාරයන් අනිත්‍යයි කියලා. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය අවසන් වුනේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් ලෝකෙට බණ කියලා අවසන් වෙන මොහොතක. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කලින් සාරිපුත්ත මහරහතන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණා. සරියුත් හාමුදුරුවෝ අම්බලට්ටිකාවේදී බලලා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ වැඩම කළා පින්නතුණී. තව ලස්සන දුප්පත් ගමක් තිබුණා. දැන් මේ පිරිනිවන් පාන්න වඩින ගමනේදී බුදුහාමුදුරුවෝ ගමින් ගමට වඩිනවා. ඕ වෙන මිනිස්සෙක් නම් පින්නතුණී මේ මගේ අවසාන මොහොතයි කියලා තමන්ට යමක් කරගන්නවා මිසක අනුන් පැත්තක දානවනේ. නමුත් බුදුහාඳුරෝ කල්පනා කළේ මේ වඩින ගමනේදී මිනිස්සුන්ට බණපදයක් කර කියාගෙන යන්න ඕනේ. දැන් ආයි කවදාවත් බුදුහාඳුරෝ ජේතනාරාමයට වඩින්නේ නැහැ. ඉතින් නාදිකා ගමට වැඩම කළාට පස්සේ ආනන්ද හාමුදුරුවෝ බුදුහාඳුරුවන්ගෙන් අහනවා, බුදුරජාණන් වහන්සේ ඉස්සර මේ නාදිකා ගමේ ගොඩක් මිනිස්සු ජීවත් වුණා. දැන් මේ මිනිස්සු නැහැනේ බුදුහාඳුරුවනි. ඇයි කියලා ඇහුවා. ආනන්ද මේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙන කාලේ නෙවෙයි මේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙන කාලයයි. අවුරුදු 100කට එක අවුරුද්ද ගානේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2562ක් මේ වෙනකොට ගත වුණා. ඒ 2562ට 100ට එක ගානේ අඩු කළ බැලුවාම අද කාලේ මිනිස්සුන්ගේ පරමාශ අවුරුදු 80යි. තවත් අවුරුදු 7000ක් යනකොට මිනිස්සුන්ගේ පරමාශ අවුරුදු 10යි. 10ට වැඩිය මිනිස්සුන්ගේ ආශ අඩු වෙන්නේ නැහැ. බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේදී බ්‍රාහ්මණෙක් ඇවිල්ලා දවසක් බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, බුදුහාමුදුරුවනි ඉස්සර බ්‍රාහ්මණයන් ළඟ තිබුණු බ්‍රාහ්මණ ධර්ම දැනුත් මිනිස්සු ළඟ තියෙනවද කියලා ඇහුවා. දැන් නැහැ කිව්වා. ඉස්සර බ්‍රාහ්මණවරු කොච්චර හොඳයිද කියන්නේ? මිනිස්සු ඉස්සර කොච්චර හොඳයිද කියන්නේ? ඉස්සර මිනිස්සුන්ට තිබුණු ලෙඩ තුනයි කිව්වා. එක කාමාසාව, ඒකත් ලෙඩක්. දෙක බඩගින්න, තුන පිපාසය. නමුත් බ්‍රාහ්මණවරුනි නුඹලා හරක් මරන්න පටන් ගත්ත දවසේ ඉඳලා, ඒ කියන්නේ ගව ඝාතනය කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා ලෙඩ 398 බවට පත් වුණා කිව්වා. ඔව්, ඒකනේ කියන්නේ 890ක් රෝග, 990ක් ව්‍යාධි. ඔව්, සත්ව ඝාතනය පටන් ගත්ත ගව ඝාතනය පටන් ගත්ත දවසේ ඉඳලා තමයි මේ ලෙඩ 398 බවට පත් වුනේ. ඔව්, ඉතින් දැන් ඒකට කරන්න දෙයක් නෙවෙයි. ඉතින් බ්‍රාහ්මණයෙකුටයි බුදුහාමුදුරුවෝ මේ දේශනා කළේ. ඒ නිසා මේ ආයුෂ වැඩි වෙන කාල පරිච්ඡේදය නෙවෙයි, ආයුෂ අඩු වෙන කාල පරිච්ඡේදයයි. අනාගතයේ බුදුහාමුදුරුවෝ දේශනා කරන මිනිස්සුන්ට මෘග සංඥා මතු වෙනවා. ඒ කියන්නේ ත්‍රිසංගත සත්තුන්ගේ ගති මිනිස්සුන්ට එනවා. එතකොට මිනිස්සු මිනිස්සුන්ගේ වටිනාකම තේරුම් ගන්නෑ. දණ්ඩක්ද මුගුරක්ද පොල්ලක්ද තියෙන්නේ, ඒකෙන් ගහලා දැම්මා ඉවර කළා, එතනින් ඉවර කළා. ඇයි? ත්‍රිසංගත සත්තුන්ගේ ගති මිනිස්සුන්ට මතුවෙන්න පටන් ගන්නවා කිව්වා. ඒ කියන්නේ මිනිහෙකුට මිනිහෙක්ගේ වටිනාකම තේරෙන්නේ තත්ත්වයට පත් වෙනවා කිව්වා. ඔන්න බුදුහාමුදුරන්ගේ දේශනාව. ඉතින් නාදිකා ගමේ බුදුහාමුදුරුවෝ ටික දවසක් වැඩ ඉඳලා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ වැඩම කළා තව ලස්සන රාජ්‍යයකට. ඒ තමයි පින්නතුනි මගධ රාජ්‍යය. දැන් බලන්නකෝ ගමන් මග. සැවැත් නුවර ජේතවනාරාමෙන් ගිජ්ජකූට පර්වතයට. ගිජ්ජකූට පර්වතයෙන් සරියුත් හාමුදුරුව බලන්න අම්බලට්ටිකාවට. අම්බලට්ටිකාවෙන් නාදිකා ගමට. නාදිකා ගමෙන් දැන් බුදු හාමුදුරුව වඩිනවා මගධ රාජ්‍යයට. මගධ රාජ්‍යය කියන්නේ බොහොම ලස්සන රාජ්‍යයක්. මගධ රාජ්‍යයට වැඩම කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා, ආනන්ද නිකමට බලන්නකෝ තවතිසා දිවි ලෝකෙන් භාගයක්වත් මනුස්ස ලෝකෙට කඩාපාත් වෙලා දෝ කියලා. ඇයි? මගධ රාජ්‍යය ඒ තරම් ලස්සනයි. එතකොට තවතිසා දිවි ලෝක කොච්චර ලස්සනද? ඉතින් බුදු කෙනෙක් එහෙම කියනවා කියන්නේ ආනන්ද නිකමට බලන්න කිව්වා තවතිසා දිවි ලෝකෙන් භාගයක් මනුස්ස ලෝකෙට කඩාපාත් වෙලා වද්දෝ කියලා. ඒ තරම් ලස්සනයි මගධ රාජ්‍යයේ මිනිස්සු. ලස්සනයි මම්මාවත් වැව් උපකුණු මේ සියල්ල බොහොම ලස්සනට පිරිසිදුව තියාගෙන ඉන්නවා.
බුදුරජාන් වහන්සේ වැඩිය බව මගධ රාජ්‍යයේ රජවරුන්ට ආරංචි වුණා. ඇවිල්ලා වාඩි වුණා. බුදුහාඳු ලස්සන දේශනාවක් කළා ඒ වෙලාවේ. කියනවා, රජවරුනි, සිටුවරුනි, ඇමතිවරුනි, ඇත්තටම මගධ රාජ්‍යයේ ලස්සනයි. ලස්සන විතරයි පේන්නේ, පින් කරන බවක් නම් පේන්නේ නැහැ කිව්වා. ඒ නිසා මේ වගේ ලස්සන තියෙන තැන්වලට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. හොඳට පින් කරන්න. පින් කරලා ඒ පින සම්මාදිට්ඨික දෙවියන්ට අනුමෝදන් කරන්න. ඇයි මේ වගේ ලස්සනට තියෙන තැන්වලට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවයි කිව්වා. ඒ නිසා ගෙයද්දුරක් වුණා ලස්සනට තියාගන්න ඕනේ. කාමරයක් වුණා ලස්සනට තියාගන්න ඕනේ. අපිරිසිදුව තියාගෙන කොච්චර බුදුන් වැඳ වැඳ පින් දුන්නත් ඒ ආශිර්වාදය පිහිටන්නේ නැහැ පින්නතුනේ. ඒ නිසා ලස්සනට ගේදොර වතු පිට ඒ සියල්ල පිළිවෙලකට තියාගන්න. ලස්සනට තියාගන්න, ලස්සනට තියාගත්තට මදි. පින් කරන්න ඕනේ. බුදුන් වඳින්න ඕනේ. බුදුන් වැඳලා ඒ පින සම්මාදිට්ඨික දෙවියන්ට අනුමෝදන් කරන්න ඕනේ. විශේෂයෙන් බුදුන් වඳින තැන ලස්සනට පිරිසිදුව තියාගන්න ඕනේ. පින්නතුනි, අපි මල්වට්ටියක් හැදුවත් ඒ මල්වට්ටිය හදන එක කවුරු නොදැක්කත් දෙවියන් ඒ පින දකිනවා. අපි හැංගි හැංගි බුදුන් වඳින ඒවා කවුරු නොදැක්කත් දෙවියන් ඒ පින දකිනවා. ඔව්. ඇයි? දෙවියන් අද දිව්‍ය ලෝකෙ ඉන්නේ මනුස්ස ලෝකේ ලස්සනට පින්කම් කරගත්තු නිසා. ඒ නිසා දෙවියන් අද මනුස්ස ලෝකේ ලස්සනට පින්කම් කරන මිනිස්සු දිහා හොඳින් බලාගෙන ඉන්නවා. ඇයි පින්නතුනි, දෙවියන්ගෙත් පින අවසන් වුණාට පස්සේ ආපහු පින් කරගන්නේ මනුස්ස ලෝකෙටනේ. නේ? එතකොට බුදු වෙන්න ආවෙත් මනුස්ස ලෝකෙටනේ. නැත්තම් තවදිසා දිව්‍ය ලෝකේ බුදුහාමුදුරුවන්ට බුදු වෙන්න තිබුණානේ. තවදිසා දිව්‍ය ලෝකේ ඉඳලා තථාගතයන් වහන්සේත් මේ මනුස්ස ලෝකෙට ආවේ පින්නතුනි බුදු වෙන්නයි. බුදු වෙන්න පුළුවන්කම ලැබෙන්නේත් මේ මනුස්ස ලෝකේ. ඉතින් මේදී මේ බුදුහාමුදුරුවෝ සිහිපත් කළේ ලස්සනට තියාගත්තට මදි. පින් කරන්න. පින් කරලා ඒ පින සම්මාදිට්ඨික දෙවියන්ට අනුමෝදන් කරන්න මුලින් සිහිපත් කළාසේ බුදුන් වඳින තැන ලස්සනට තියාගන්න ඕනේ. තථාගතයන් වහන්සේට තියෙන ගිලම්පස වීදුරු භාජන හැමදාම සබන් දාලා හොඳට හොදන්න ඕනේ. ඔව්, ඒක හොඳට සිද්ධ කරන්න කාලයක් යනකොට පින්නතුණි තමන්ට වැටහෙවි කොච්චර වෙනසක් තියෙනවද කියලා. බුදුහාමුදුරුවන්ට කවදාවත් අපිරිසිදු දෙය තියන්න එපා. ඇයි? බුදුහාමුදුරුවෝ කවදාවත් මේ සසරේ නරකෙච්ච පුස්කාපුව පාවිච්චි කරන්න බැරි ඒවා කවදාවත් බුදුහාඳුරු දුන්නේ නැහැ. බුදුහාඳුරු දුන්නෙම හොඳම දේ. මොකුත් ඕනද පින්නතුඩි? අන්තිම වෙස්සන්තරාත්න භාවයේ ක්‍රිෂ්ණජිනා ජාලිය කියන්නේ කැත දරුව දෙන්නෙක් නෙමෙයි, බොහොම ලස්සන දරුව දෙන්නේ. කිසියම් ලෝභකමක් නැතුව දන් දුන්නනේ. එදා දන් දෙන්න සූදානම් වෙනකොට ජාලිය, ඒ කියන්නේ පුතා කියනවා තාත්තේ, නංගි තියාගන්න මම යන්නම් කිව්වා. තාත්තට බුදු වෙන්නනේ ඕනේ. තාත්තේ නංගි තියාගන්න මම යන්නම් කිව්වා. එතකොට කිව්වේ, පුතේ නුඹ විතරක් දීලා බුදු වෙන්න බෑ මේ තාත්තට, දෙනම නම් නුඹයි නංගි දෙන්නම දෙන්න ඕනේ. පුතේ මේ කියන දේ විශ්වාස කරන්න, මේ තාත්තා සසරේ කවදාවත් බොරු කියලා නෑ. මේ වෙස්සන්තර මහරජුර අපේ බුදුහාඳුරු කියන්නේ ජාලිය කුමාරයාට කොච්චර ලස්සනයිද, පුතේ මේ තාත්තා සසරේ කවදාවත් බොරු කියලා නෑ. පුතේ විශ්වාස කරලා මේ නංගිත් තරම් දැම්ම යන්න. මේ තාත්තා යම් දවසක බුද්ධත්වයට පත් වෙනවද, ඒ බුද්ධත්වයට පත් වෙලා මේ ලෝකේ සියලුම සත්වයන් සතර දුකෙන් නිදහස් කරන මොහොතේ නුඹයි නංගි දෙන්නම සතර දුකෙන් නිදහස් කරනවා කිව්වා. හරි, නිදහස් කළා. ඇයි? එදා ජාලිය තමයි අද මේ ශාසනේ රාහුල නමින් ඉපදුනේ, නිවන් දැක්කා. එදා ක්‍රිෂ්ණජිනා තමයි අද මේ ශාසනේ ලස්සනම භික්ෂුණී හැටියට ඉපදුනේ, උප්පලවන්නා, නිවන් දැක්කා. පොරොන්දුව කැඩුවේ නේ එදා අරගෙන නොගියනම්? කොහොමද කිව්වේ? ජාලිය දැම්ම නංගිත් තරම් යන්න අම්මාවොත් මේ මොකුත් කරගන්න හම්බෙන්නේ නැහැ. මේ තාත්තා බුදු වෙච්ච දවසක නුඹයි නංගි දෙන්නම සතර දුකෙන් නිදහස් කරනවා කිව්වා. නිදහස් කළා. බුදුහාමුදුරු මේ සසරේ නොකරු පැරි දෙකක් තියෙනවා. එක තමයි කවදාවත් බුදුහාමුදුරු බොරු කිව්වේ නැහැ. දෙක තමයි බුදුහාමුදුරු කවදාවත් අනුන්ගේ දෙයක් හොරකම් කළේ නැහැ. මේ සසර පුරාවටම බුදුහාමුදුරුවෝ නොකරු පැරි දෙකක් තිබුණා. බොරු කිව්වේ නැහැ නේ බුදුහාමුදුරුවෝ. කවදාවත් බුදුහාමුදුරුවෝ අනුන්ගේ දෙයක් ගත්තේ නැහැ බුදු වෙන තුරාවට. එතකොට යම් යම් කාමසාග සිතිවිලි තථාගතයන් වහන්සේට බුදු වෙන්න කලින් පින්නතුනේ ඇති වුණා නේ, පාරමී පුරණ තමයි ඇති වුණානේ. ඉතින් ඒ විදිහට. ඉතින් මේ සිහිපත් කළේ මගධ රාජ්‍යයට බුදුහාමුදුරු වැඩම කරලා මේ ලස්සන අනුශාසනාවත් කරලා ඊට පස්සේ බුදුහාමුදුරු වැඩම කළා
අඹපාලි කියන ගණිකාවගේ අඹවත්තට. අඹපාලිට ආරංචි වුණා බුදුහාමුදුරු වැඩිය කියලා. මනුස්සෙක් ගිහින් කිව්වා, අන්න අඹපාලි නුඹේ අඹවත්තට බුදුහාමුදුරු වැඩලා ඉන්නවයි කිව්වා. අඹපාලි අඹවත්තට ගියා. තථාගතයන් වහන්සේ වැඩ ඉන්නව දකිනකොට අඹපාලිට මහා පුදුම සතුටක් ඇති වුණේ. අඹපාලියේ වේලේම ආරාධනා කළා බුදුහාමුදුරුවනි, හෙට කොහේවත් දානයක් බාරගෙන නැත්තම් හෙට ඔබ වහන්සේ මගේ ගෙදර දානට වඩින්න කිව්වා. බුදුහාමුදුරුව ආරාධනා බාරගත්තා. අඹපාලිට විශ්වාසයක් තිබුණේ නැහැ, මොකද තමන් ගණිකාවක් නිසා බුදුරජාණන් වහන්සේ ආරාධනා බාරගනී කියලා. අඹපාලිට හරි සතුටුයි. මේ සතුට කොච්චරද කියන්නේ, අඹපාලි ගෙදර ගියා කියන්නේ විසිල් ගගහ. ඔහු තියෙනවා විලාප තියෙනවා, විලාපකට බුදුගුණ කියනවා. ඇයි? දැන් බුදුහාමුදුරු ආරාධනා බාරගත්තු නිසා. දැන් මේ වෙලාවේ ලිච්ඡ වේනොත් එනවා බුදුහාමුදුරුවන්ට දානට ආරාධනා කරන්න. ඒත් හෙට. දැන් අඹපාලි ලිච්ඡ වේනුයි මහපාරදී මුණ ගැහුණා. දැන් අඹපාලි බුදුහාමුදුරුවන්ට දානට ආරාධනා කළ ගෙදර යනවා. ලිච්ඡ වේන බුදුහාමුදුරුවන්ට දානට ආරාධනා කරන්න අඹවත්තට එනවා. එතකොට අඹපාලිගෙන් ලිච්ඡ වේන අහනවා, අඹපාලි මොකද නිකන් ආඩම්බරෙන් වගේ කියලා. ආඩම්බර නැතුව මොකද මම මේ බුදුන්ට දානිට ආරාධනා කළ ගෙදරත් යන ගමන් කිව්වා. ලිච්ඡවීන් අහනවා, මේ පොඩි මාරුවක් වගේ කරගන්න බැරිද කියලා ඇහුවා. මොකද්ද කියලා ඇහුවා. අඹපාලි හෙට නොඹ බුදුන්ට දෙන දානේ හෙට විතරක් අපිට දෙන්න බැරිද කියලා ඇහුවා. ඔන්න අඹපාලි කියපොතේ මොකද්ද, ලිච්ඡවේනි මතක තියාගන්න මේ දඹදිවෙන් භාගයක් මට මගේ නමට ලියලා දෙනවයි කිව්වත් හෙට බුදුහාඳුරන්න දෙන දාන නඹරට දෙන්නේ කිව්වා. බලන්න කොච්චර ලස්සනද කියලා. හෙට බුදුහාඳුරන්න දෙන දාන නඹරට දෙන්නේ කිව්වා. නිකන් නෙවෙයි, දඹදිවෙන් භාගයක් වෙන කාගේවත් නමට නෙවෙයි, මට මගේ නමට ලියලා දුන්නත්. එතකොට ඒ දානි කොච්චර වටිනවද නේ? එතන බුදුන්ට දෙන දානේ කොච්චර වටිනාකමක් දැනගත්තද? එනිසා අඹපාලි තථාගතයන් වහන්සේට එදා දම් පූජ කළා. සක්දෙව් රජුරෝ දවසක් පින්නතුනි බුදුරජාන් වහන්සේකින් ඇවිල්ලා අහනවා, බුදුහාමුදුරුවනේ මේ මනුස්ස ලෝකෙ මිනිස්සු හරියට දන් දෙනවා. දන් දීලා බුදුහාමුදුරුවනේ ප්‍රාර්ථනාත් කරනවා. ඒ වුණාට බුදුහාමුදුරුවනේ මිනිස්සු කරන බොහෝ ප්‍රාර්ථනා ඉටු වෙන බවක් නම් පේන නෑ කිව්වා. ඒ ඇයි කියලා ඇහුවා. ඇයි? දැන් ඔය ඇත්ත දන් දීලා එක එක ප්‍රාර්ථනා කරනවනේ, ඒ ප්‍රාර්ථනා ඉටු වෙන්නේ නෑ කිව්වා. සක්දෙව් රජුරෝ මේ කියන්නේ මිනිසු කරන ප්‍රාර්ථනා බුදුහන්නේ ඇයි ඒ කියලා ඇහුවා. බුදුහාමුදුරු සිහිපත් කරනවා, සක්දෙව් රජතුමනි මනුස්ස ලෝකෙ මිනිස්සු දන් දුන්නට දන් දෙන්නේ මසුරුකම හිතේ තියාගෙන කිව්වා. ඔව්, මසුරුකම හිතේ තියාගෙන කොච්චර දන් දුන්නත් ප්‍රාර්ථනා ඉටු වෙන්නේ නෑ. මේ කියන්නේ පංචවිධ මාස්සරය. පංචවිධ මාස්සරය කියන්නේ ආවාස මච්චරිය, කුල මච්චරිය, ධම්ම මච්චරිය, ලාභ මච්චරිය සහ වන්න මච්චරිය. ආවාස මච්චරිය කියන්නේ සමහරු ඉන්න කාලේ ලොකු ලොකු දන් දුන්නට මැරෙනකොට මැරෙන්නේ ඉන්න තැනට ආසාවෙන් කිව්වා. ඉතින් කොයිද ඌ ප්‍රාර්ථනා ඉටු වෙන්නේ? මේ කිව්වේ ඉන්න තැන නැති කරගන්න නෙමෙයි, ලොකු දන් දුන්නට පස්සේ හිතන්න ඕනේ කවදා හරි දවසක මේ ගෙදරත් අතහැරලා මට යන්න වේ කියලා. මිනිස්සු ඉන්න කාලේ කොච්චර දන් දුන්නත් අවසාන මොහොතේ ඉන්න දනට ආසාවෙන් මැරෙන්නේ. ඉතින් කොයිද ඔබ ප්‍රාර්ථනා ඉටු වෙන්නේ? දෙවෙනි එක තමයි ධම්ම මච්චරිය. ධම්ම කියන්නේ ධර්මයට, මච්චරිය කියන්නේ මසුරුකම් කරනවා. ඒ කියන්නේ ධර්මයටත් මසුරුකම් කරනවා. ඒ වුණාට දෙන්නේ ලොකු දාන. ඒ කියන්නේ බණපතක් හම්බුනාම තවත් කෙනෙකුට බණපතක් කියවන්න දෙන්නේ නැහැ. ඒක අත්තක මුල්ලක ගහලා තියන් ඉන්නවා. ඔව්. ඒ වුණාට දෙනකොට දෙන්නේ ලොකු දාන කිව්වා. බණපදයක් ඇහුවාම තවත් කෙනෙකුට බණපදයක් කියලා දෙන්නේ නැහැ කිව්වා. ඉතින් ප්‍රාර්ථනා ඊට වේය. ඊළඟට වන්න මච්චරිය. වන්න මච්චරිය කියන්නේ මිනිස්සු මේ තවත් කෙනෙක් ලස්සනට ඇඳලා ඉන්නවා මිනිස්සුන්ට උහුලන්න බෑ කිව්වා. ඒ වුණාට දෙනකොට දෙන්නේ ලොකු දාන කිව්වා. ප්‍රාර්ථනාත් කරනවා කිව්වා. ඉතින් ප්‍රාර්ථනා ඊට වේය. තවත් කෙනෙක් ඇඳලා ඉන්නකවත් උහුලන්න බැරිකොට කිව්වා. එනිසායි ප්‍රාර්ථනා ඊට නොවෙන්නේ. එතකොට දෙනව නම් ඒක දෙන්න ඕනේ මේ මසුරුකම් හිතේ තියාගන්න නැතුව. ඔව්. ඊට පස්සේ බුදුහාර දේශනා කරනවා ලාභ මච්චරිය. මිනිස්සුන්ට හිටිය ගමන් ලොකු ලාභ ලැබෙනවා. ඒ කියන්නේ පාවිච්චි කරන්නටත් බැරි විදියට ඊට වඩා ප්‍රමාණයට ලැබෙනවා. දැන් අපි හිතමුකෝ මෙහෙම කල්ලිකුත් තුන යමක් තියෙනවා. දැන් තමන් හොඳටම දන්නවා මේක අපේ පවුලට වැටි. දැන් මේකේ දිනය පැන්නොත්
කාටවත් නැති වෙනවා. ඒත් දෙන්නේ නැහැ. හැබැයි කාලයකුත් වුණාට පස්සේ නරක් වුණාම පුස්කෑවම් පාවිච්චි කරන්න බැරි වුණාම දෙනවා. එතකොට ඒ දීමෙන් ඇති වැඩක් නැහැ. ඔව්. ඒක හැමදේම නෙවෙයි මේ කිව්වේ. තමන්ට ලොකු ලාභයක් ලැබුණාම ඒක බෙදා හදාගෙන භුක්ති විඳින්න පුළුවන්කම තියෙන්න ඕන කිව්වා. නැතුව මේ ලොකු දාන දෙල මොන ප්‍රාර්ථනා කළත් පුංචි දෙයක්වත් ලැබුණාට පස්සේ ඒ දේ බෙදා හදාගෙන කන්න බැරි නම් භුක්ති විඳින්න බැරි නම් මොන ප්‍රාර්ථනාද හව ඉටු වෙන්නේ. ඊළඟට කුලමච්චරිය. කුලමච්චරිය කියලා කියන්නේ මිනිස්සු කුලයටත් මතුරුකම් කරනවා. ඒ කියන්නේ අපේ අයට විතරයි හරියන්න ඕනේ. අනිත් අයට මොන වුණත් කමක් නැහැ. අපේ දරුවෝ විතරයි ඉගෙන ගන්න ඕනේ. නංගිගේ දරුවන්ට මොන වුණත් කමක් නැහැ. ඒ වුණාට දෙන්නේ ලොකු දාන. ඒ වුණාට නංගිගේ පුතාවත් ඉගෙන ගන්නවට කැමති නැහැ. ඉතින් ප්‍රාර්ථනා ඊට වේය. ඒක ලස්සන දහමක් බුදුහාඳුර මතක් කළේ. සක්දෙව රජුන්ට තිබුණනේ දිවි ලෝක ප්‍රශ්නයක් අහන්න. නෑ, සක්දෙව රජුරු ඇහුවේ මනුස්ස ලෝක ප්‍රශ්නයක්. ඒක තේරුණානේ. ඒ කියන්නේ මසුරුකම කිසිම අන්තිම කොනකවත් හිතේ ඉතුරු වෙන්නේ නැතිවයි ඒ දේ දෙන්න ඕනේ. ඔව්. ඒ නිසා කෙනෙක් ලස්සනට ඇඳලා ඉන්නවා දැක්කාම ඒක උහුලන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ලොකු ලාභයක් ලැබුණාම පුංචි දෙයක් හරි තවත් කෙනෙකුට දෙන්න ඕනේ. ඔව්. අන්නේ විදිහට බණ පොතක් හම්බුනාම කියවලා තවත් කෙනෙකුට කියවන්න එක දෙන්න ඕනේ. එහෙම නැතුව මේ මොනතරම් ලොකු දාන දීලා ප්‍රාර්ථනා කළත් ඒ ප්‍රාර්ථනා ඊට වෙන්නේ නැහැ කිව්වා. ඒක ලස්සන දහමක්. ඉතින් මේ අඹපාලි ගැන කියන්න ගිහිලයි මේ ටික මතක් කළේ. අඹපාලිගේ දානෙත් වළඳලා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ වැඩම කළේ පින්නතුනේ චාපාල කියන චෛත්‍යස්ථානයේට. මේ සූත්‍රයේ දිගයි, නමුත් කාල වේලාව හැටියට මේ දේශනා කරන්නේ. චාපාල චෛත්‍යස්ථානයේට වැඩම කළ බුදුහාමුදුරුවෝ ආනන්ද සාමීන් වහන්සේට කියනවා, ආනන්ද, සතර ඉද්ධිපාද වඩපු බුදු කෙනෙකුට ආරාධනා කළොත් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. සතර ඉද්ධිපාද තමයි ඡන්ද, චිත්ත, විරිය, වීමංස. ඡන්ද කියන්නේ කැමැත්ත, චිත්ත කියන්නේ සිත, විරිය කියන්නේ කායික මානසික වීරිය, වීමංසා කියන්නේ බුද්ධිය. ඒක මහ දෙයක් නෙවෙයි. ඡන්ද යමක් කරන්න කැමැත්ත තියෙන්න ඕනේ. කැමැත්ත තිබුණට මදි චිත්ත, සිතක් තියෙන්න ඕනේ. සිතක් තිබුණට මදි කායික මානසික වීරියක් තියෙන්න ඕනේ. හයිය තිබුණට මදි ඒ හයිය පාවිච්චි කරන්නේ කුසලයටද අකුසලයටද කියලා තේරුම් ගන්න පුළුවන් බුද්ධියක් තියෙන්න ඕනේ. දැන් සතෙක් මරන්නත් හයියක් ඕනනේ. නමුත් ඒක කුසලයක් බවට පත් වෙන්නේ නෑ, ඍද්ධිපාද ධර්මයක් බවට පත් වෙන්නේ නෑ. නමුත් ඒ හයිය පාවිච්චි කළේ කුසලයට නම් නේ. අන්න එතකොට ඒක ඍද්ධිපාද ධර්මයක් බවට පත් වෙනවා. ඉතින් මේ කියපු සතර ඍද්ධිපාද ධර්ම දියුණු කරපු කෙනෙකුට ආනන්ද කල්පයක් උනත් වැඩ ඉන්න පුළුවන්. නමුත් ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ ආරාධනාව කරන්න බැරි වුණා. දැන් අපි හිතමු මෙහෙම, බුදුරජාණන් වහන්සේ ආරාධනාව බාරගත්තා. ආනන්ද හරුත් ආරාධනා කළා කල්පයක් වැඩ ඉන්න කියලා. එහෙම වුණානම් තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ තාමත් මේ ලෝකෙ වැඩ ඉන්නවද නැද්ද? නෑ. ඇයි? එතන කල්පය කියලා කියන්නේ එදාට තියෙන පරම ආයුෂයි. ඒ කියන්නේ අවුරුදු 120යි. 120ක් ඉන්නේ බුදුහාමුදුරුවන්ට බැරි වුණේ. සමහරු කියනවා අපරාධේ ආනන්දහට බැරි වුණේ බුදුහාමුදුරුවන්ට ආරාධනා කරන්න එහෙම කළා නම් බුදුහාමුදුරුව මෙලහකටත් මේ ලෝකෙ වැඩ ඉන්නවනේ කියලා. සමහරු එහෙමත් කියනවා. නෑ. ආරාධනා කළත් නොකළත් එක්ක බුදුහාමුදුරුව අවුරුදු 90ෙන් හරි 100ෙන් හරි 110ෙන් හරි 120ෙන් හරි බුදුහාමුදුරුව පිරිනිවන් පානවාමයි. ඒ කියන්නේ මෙලහකටත් අපිට බුදුහාමුදුරුව නෑ. කවදාවත් බුදුවරු පින්නතුනේ අඩු කුලයකින් ගිහිල්ලා බුදු වෙන්නේ නැහැ. යමක් තමක් තියෙන සල්ලි තියෙන වංශවත් පවුලකින් ගිහිල්ලාමයි බුදු වෙන්නේ. මේ කියන්නේ දුප්පත් අයිට බුදු වෙන්න බෑ කියන එක නෙමෙයි. ඒක ලෝක ධර්මයයි. ඇයි? ඊට පසු ජනතාව කල්පනා කරනවා තවත් වීරවන්ත වෙන්න. බුදු කෙනෙක් කවදාවත් අඩු කුලයකින් සල්ලි නැති පවුලකින් ගිහිල්ලා බුදු වෙන්නේ නැහැ. බුදු වෙනව නම් යන්නේ පොහොසත් පවුලකින්ම විතරයි. ඇයි? දැන් හිතන්න මිනිස්සු කල්පනා කරනවා සිද්ධාර්ථ කුමාරයාට රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගා තුනක සපයත හැල බුදු වෙන්න පුළුවන් නම් ඇයි අපිට බැරි? බුදු වෙන්න නෙමෙයි මේ මිනිස්සු උත්සාහවත් වෙන්නේ. අදුමතරමේ මාර්ගඵලයක් අත්ලබන්න මිනිස්සු උත්සාහවත් වෙනවනේ. අපිටත් ඒක හිතෙන්නේ නැද්ද? බලන්නකෝ සිද්ධාර්ථ කුමාරයාට අච්චර සැප සම්පත් තිබිලා ඒවත් අතහැරලා බුදු වුණා නම් ඇයි අපිට? ඇයි අපිට බැරි? තෝ නිකම් මේ නැති කෙනෙක් නෙමෙයි සිද්ධාර්ථ ගෞතම කුමාරයා. හොඳට තිබිච්ච කෙනෙක්.
එනිසා උසස්ම වංශවත්ම සල්ලි තිබුණු පවුලෙන්මයි පින්නතුනේ ගිය බුදු වෙන්නේ. එතකොට ඒ වගේ ලොකු සම්පත්තියක් අතහැරියේ ඊටත් වඩා සම්පත්තියක් බලාපොරොත්තු වෙන. ඇයි? බුදු පදවිය ලැබුවට පස්සේ බුදුහාමුදුරු මතක් කළේ ආය රම්මිස ඔබ කියන මාලිගා දිහා හැල්ලවත් බලන්න මගේ කිසිම ආසාවක් නැහැ කිව්වා. නේ කොච්චර ලස්සනයිද? එතකොට ඒ ලොකු සපතක් අත්හැරියේ ඊටත් වඩා බුදු සපත බලාපොරොත්තු වෙන. ඉතින් මේ තථාගතයන් වහන්සේ අවසාන මොහොතේ කාල වේලාව අවසන් නිසා පින්නතුනි මතක් කරන්නේ ආනන්ද සාමින් වහන්සේගේ ආරාධනාව නොලැබුණු නිසා තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් ලෝකෙට බණ කියපු අපේ බුදුහාමුදුරුවෝ චාපාල කියන චෛත්‍ය ස්ථානයේදී ආයු සංස්කාර අතහැරියා. එතකොට මේ මහ පොළොව කම්පා වුණා. ආනන්ද සාමින් වහන්සේ ඇහුවේ බුදුහාමුදුරුවනේ ඇයි මහ පොළොව කම්පා වෙන්නේ? ආනන්ද මහ පොළොවක් කම්පා වෙන්න හේතු අටක් තියෙනවා. එයින් කීපයයි පින්නතුනි. එයින් එකක් තමයි ආනන්ද යම් දවසක තථාගත බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අත්හරිනවද එදාට මහ පොළොව කම්පා වෙනවා. අන්න ඒ වෙලාවේ තමයි ආනන්ද හඳුනාගත්තේ එහෙනම් දැන් මේ මහ පොළොව කම්පා වුණේ මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අතහැරපු නිසායි. අඩන්න වැළපෙන්න පටන් ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද අඩන්න වැළපෙන්න කරුණු කාරණා නෙවෙයි සීල සංස්කාරයන් අනිත්‍යයි කියලා මම හැමදාමත් කියලා තියලා තියෙනවා. ආනන්ද නුඹ ගොඩාක් ලස්සනයි. නුඹ උපස්ථාන කරනකොට තවත් ලස්සනයි. බණ කියනකොට ඊටත් වඩා ලස්සනයි. ඒ විතරක් නෙවෙයි ආනන්ද නුඹේ පරිනිර්වාණයත් ලස්සනයි. ඇයි? ආනන්ද මේ තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට අඬන්නේ දඹදිවෙන් භාගයයි කිව්වා. නමුත් ආනන්ද පිරිනිවන් පාන දවසට මේ මුළු දඹදිවක්ම අඬනවායි කිව්වා. ඇයි පින්නතුනේ? බුදුහාමුදුරුව පිරිනිවන් පාපු දවසේ ඇඳුවේ දඹදිවෙන් භාගයයි. ආනන්ද හරු පිරිනිවන් පාපු දවසේ මුළු දඹදිවක්ම ඇඬුවා. ඕ ඉතින් ඒ වෙලාවේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන සුළු මොහොතකට කලින් ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ අවසාන හුස්ම පොද මේ වාතලයට මුසු වෙන්න කලින් බුදුරජාණන් වහන්සේට පින්නතුනේ අපි පෙනුණා. අපි පෙනිලා බුදුහාමුදුරුව අදිෂ්ඨානයක් කළා. අනේ මිනිස්සුන්ට මාව දකින්න ලැබුණේ අවුරුදු 45ක් වැනි බොහොම සුළු කාල පරිච්ඡේදයක්. ඒ නිසා මාගේ පරිනිර්වාණයෙන් පසු මාගේ ධාතුන් වහන්සේලා ඒක ඝන බවට පත් නොවේවා, තැන් තැන්වලට විසිරියේවා, අනාගතයේ මිනිස්සු මාගේ ධාතුන් වහන්සේලාවත් දැකලා වැඳ පුදාගෙන ඒකේ හිත පහදවාගෙන සුගතිගාමී තත්වයටවත් පත් වේවා කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ සදහටම දෙනෙත් පියාගත්තා. පින්නතුනි මොන සාස්තුවරයේ දවසාන මොහොතේ තමන්ගේ පණකෙන් ද ආරක්ෂා කරගන්න උත්සාහවත් වෙනවා මිසක අනුන් ගැන හිතන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ එදා අදිෂ්ඨාන කළා නම් ධාතුන් වහන්සේලා ඒක ඝන බවට පත් වේවා කියලා අද අපිට හදන්න පුළුවන් එකම චෛත්‍යයක් විතරයි. නමුත් බුදුහාමුදුරුවෝ ලස්සන අදිෂ්ඨානයක් කළා. ධාතුන් වහන්සේලා තැන් තැන්වලට විසිරියේවා, අනාගතයේ මිනිස්සු ධාතුන් වහන්සේලාවත් දැකලා වැඳ පුදාගෙන හිත පහදවාගෙන සුගතිගාමී තත්වයටවත් පත් වේවා කියලයි බුදුහාමුදුරුවෝ එදා අදිෂ්ඨාන කළේ. අදේ ධාතුන් වහන්සේලා දැකලා කී දෙනෙක් නම් පින්නතුනේ හිත පහදවාගෙන සුගතිගාමී තත්ත්වයට පත් වුණාද? ඉනිසා අපි ප්‍රාර්ථනා කරමු තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය අනුව තැන් තැන්වලට විසිරී පැවති සියලුම ධාතුන් වහන්සේලා එකතු කොට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදි වූ සියලු මහසෑයනට අපගේ වන්දනීය නමස්කාරය වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ පරිනිබ්බාන සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලු කුසල් බලෙන් පින්වත් හැමදෙනාටම උතුම් නිර්වාණාබෝධයම සාක්ෂාත් වේවායි සාදු කියන්න. අද මේ සජීවී සද්ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ අත්තිඩිය මන්ත්‍රී මුල්ල නොම්බර 27 නිවසේ පදිංචි උපාලි වීරසිංහ මහත්මයා සහ සන්ධියා වීරසිංහ මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්නතුන්, ඒ දෙපළගේ දෙපාර්ශවයේම
සහෝදර සහෝදරියන් ඒවාගේම සියලු ඥාති හිත මිත්‍රාදීන් කල්යාණ මිත්‍ර හැමදෙනාමත් සහ සම්බන්ධ කරගෙනයි ඒ පින්නතුන් මේ පින්කම සිද්ධ කළේ අපේ උපාලි වීරසිංහ මහත්මාත් සන්ධ්‍යා වීරසිංහ මහත්මනියත් මේ පින්නතුන් බලාපොරොත්තු වෙනවා මේ පල්ලව සපත්වන්තේ දුණු ආතර වේරගොඩ ආදරණීය පියාණන් වහන්සේ ඒවාගේම සයිමන් වීරසිංහ ආදරණීය පියාණන් වහන්සේ සහ ලිලි වීරසිංහ ආදරණීය මෑණියන් වහන්සේ ඒවාගේම පී අතිගෝරළ පියාණන් වහන්සේ ටී බී කරුණාසේන පියාණන් වහන්සේ කරුණාවතී සේනාධීර මෑණියන් ඇතුළු සහභාගී වූ හැමදෙනාගේම නමින් ජනමාන්තරගත වූ සී කටයුතු සියලු ඥාතීන්ට මේ පින් ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒවාගේම සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා භද්‍රාණි ගලගමාරච්චි ආදරණීය මෑණියන්ටත් ඒවාගේම නෙල්සි මපු කුලසූරිය මනුකුලසූරිය ආදරණීය මෑණියන් වහන්සේ ඒවාගේම ESP අතුගෝරළ ආදරණීය මෑණියන් වහන්සේ ජස්ටින් ගුණසේකර පියාණන් වහන්සේ ඒවාගේම රන්මැණික